මට්ටක්කුලියේ සැකකටයුතු වාහනයක් ගැන ප්‍රචාර අසත්‍යයි. තැපැල් ඡන්දේ අයිදුම්පත් 78,000ක් ප්‍රතික්ෂේප කෙරේ. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම්. යාපනයේ ගඟක්. අමෙරිකා සටන් ගිවිසුම තුර්කිය ප්‍රතික්ෂේප කරයි. අසත්‍ය ප්‍රචාර පිළිබඳ නොරැවටන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මට්ටක්කුලේ ප්‍රදේශයේ සැකකටයුතු වාහනයක් ඇති බවට සිදු කෙරුණු ප්‍රචාරද එවැනි ව්‍යාජකක් බවයි පොලිස් මූලස්ථානයේ අවධාරණය කරන්නේ. මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් හා ඊට යාබද පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී හෙලිවැත්තේ සුඛෝපභෝගී මෝටරාතයක් ඒ රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අයිතිකරු එය එම ස්ථානයේ තබා ගොස් ඇති බවයි. අද උදෑසන පාසලට පැමිණෙන අවස්ථාවේ ඒ දුටු සිසුන් මෙන්ම දෙමව්පියන්ද කලබලයට පත්ව තිබෙනවා. එම වාහනේ අයිතිකරුද එම ස්ථානයට පැමිණි නමුත් මේ පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. එවැනි කිසිදු සැකකටයුතු තත්ත්වයක් නොමැති බව පොලිසිය අවධාරණය කරනවා. තැපැල් ඡන්ද අයිදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන්ට සාමාන්‍ය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දින ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 718,918 දෙනෙකු ඉල්ලුම්පත් බහර දී තිබුණා. ඉන් අයදුම්පත් 639,515ක් තැපැල් ඡන්දය සඳහා බහරගත් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ලබන 31වනදා සහ ලබන මස පළමුවනදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා. ඒ රජයේ ආයතනවල සහ හමුදාවන්හි සේවය කරන අය සඳහායි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ ලබන මස 4 වනදායි. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 7 වනදා තම සේවාස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සඳහා අවස්ථාව හිමිවනවා. තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම ඊයේ සිදු කෙරුණා. ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපැලට බහර දීම සිදු කෙරෙන්නේ අනිත්‍යා දිනේදී. මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැලට බහර දීම ලබන 25 වනදා සිදු කිරීමට නියමිතයි. ඒවා බෙදා දීමේ විශේ෷ දිනය ලෙස ලබන මස 3 වනදා නම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම ලබන මස 9 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ. ජාත්‍යන්තරයේ කිසිදු බලවේගයකට තම රජය හිස නැමීමට සූදානම් නොමැති බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දඹදෙනිය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමු කිහිපයක් නිට්ටඹුව, මේරිකම සහ දඹදෙනිය ප්‍රදේශවලදී පැවැත්වුණා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම්, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහන මහතුරු නැතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. නාරම්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා එක් වුණා. ජනාධිපතිවරයා හැටියට පත්තුරුවාම අපි කාමන් බද්ද ඉවත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මම පිළිගන්නවා පරිසරය ආරක්ෂා කරන්නට ඕන.
මමත් පරිසර හිතවාදියෙක්. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු බර වැඩි වෙලා පොදු ජනතාවට උහුලන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙනියන්නට නෙමෙයි. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට මට නෙමෙයි. මොන බද්දක් ගහන්නටත් ඉස්සෙල්ලා අපි බලන්න ඕන ජනතාවට මේවා උහුලන්න පුළුවන්ද? ඒව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙනයි මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. තමුන්නාන්සේලාගේ ජන ජීවිතය මේ මහා බදු බරින් නිදහස් කරන්නට අපි අපගප වෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජන සමාජයේ ත්‍රීරෝදරත රියදුරාගේ ඉඳලා සාමාන්‍ය වෘත්තියක් කරන මනුස්සයට අපි ජීවත් වන්නට අතහිත ලබා දෙනවා. ශක්තිමත් සංවර්ධනයක්, ඇස් දෙකට පෙනෙන, කනට ඇහෙන, හදවතට දැනෙන සංවර්ධනයක්. මේ සංවර්ධනය තුළින් අපේ ඉලක්කය, අපේ බලාපොරොත්තුව ජව සම්පන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, තේජස්වන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, අභිමානවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම. හොඳට මතක තියාගන්න, මේ එළමෙන ජයග්‍රහණය තුළ අපි ජාත්‍යන්තරයේ කිසිම බලවේගයකට අපි හිස නමන්නේ නැතේ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ශ්‍රී ලංකේ අනන්‍යතාවය රැකගෙන කිසිම රටකට ඔළුව නමන්නේ නැතුව, කිසිම රටකට බැගෑපත් වෙන්නේ නැතුව, කිසිම රටක් හෝ රටවල් කණ්ඩායමක් ඉදිරියේ ධන නොගසන අභිමානවත් තේජස්වන්ත ශ්‍රී ලංකාවක් අපි ගොඩනගනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා, කුරුණෑකල කතෝලික රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදින් වහන්සේ ඇතුළු කතෝලික පූජකතුමන්ලා බැහැදුටුවා. ඒ කුරුණෑකල මල්කඩුවාව කතෝලික රදගුරු පල්ලියේදී. අනතුරුව මාත්‍යට අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, මේ අවස්ථාවේ අපේ විෂක්තුමා හමු වෙලා අපි ඉදිරියට ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කර අදහස් හුවමාරු කරගන්න. විශේෂයෙන්ම කටුවපිටිය කොච්චි කඩේ සහ සියොන් චර්ච් ඒ විපතට පත්වුණු දේවස්ථාන තුනම අපි ගොඩනගන්න. ජාතික සංවිධානවල අපේක්ෂාව පරිදි රට පෙරට තබා රට පාලනය කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පදනම් මායතනයේ පැවති ජාතික සංවිධාන සම්මේලනය අමතමින්. සුරක්ෂිත මව්බිමක් සභ්‍යත්වය රකින රාජ්‍යයක් මැයින් එය පැවැත්තුණා. ත්‍රෛනිකායික අනුනායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සංවිධාන නායකයින්ගේ සහභාගීත්වයෙනුයි එය පැවැත්තුණේ. ඔබ වහන්සේලා මට දීලා තිබෙන මේ වගකීම මම හොඳ හැටි දන්නවා. ඒ අභියෝගයන් මට ජය ගන්නට පුළුවන් ඇයි කියන විශ්වාසය, තමුන් වහන්සේලාට ඒ නායකත්වය මට දෙන්න පුළුවන් ඇයි කියන විශ්වාසය මා තුළ තිබෙන හින්දා තමයි මම ඒ ඉල්ලීම බාරගත්තේ. ඉදිරියේදී ඒ යුතුකම ඉටු කරන්න මෙන් ඉල්ලනවා. ඔබ ඒ ඉටු කරොත් මගේ යුතුකම මම ඉටු කරනවායි කියන ඒ සහතිකයත් ඔබට මා මේ අවස්ථාවේදී ලබා දෙනවා. මම ආරක්ෂක ලේකම්වර අවශ්‍යයෙන් පත් වුණාම මේ රටේ කවුරුවත් කිව්වේ නැහැ, විදේශිකින්වත් කවුරුවත් කිව්වේ නැහැ මේ යුදමය ක්‍රියාමාර්ගයකින් මේ යුද්ධය ජය ගන්නට පුළුවන් කියලා. මගේ විශ්වාසය තිබුණා ඒක කරන්නට පුළුවන් කියලා. ඒ තුල අපේ කළා. අද මේ තිබෙන අභියෝග මේවා ජයග්‍රහණය කරන්නට අපිට පුළුවන්. හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද ඉවත් කර සමාජ ආරක්ෂණ පනතෙන් දීමනාවක් ලබා දෙන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිරිබත්ගොඩ පැවති ජනරැලියකට එක් පෙමිණුයි ඔහු මේ බව කියා සිටියේ. ජාතික ජනබලවේගය සංවිධාන කළ ජන හමුවක් එහි ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිබත්ගොඩදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ වෘත්තීය වේදීන් කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ රට නව දිශාවකට, නව ප්‍රවේශයකට මාරු කරන තීන්දුව අපි නොවැම්බර් මාසේ 16 වෙනිදා ගමු. මහින්ද රාජපක්ෂ මහත්මගේ වේදිකාවේ කාට හරි අවිල කියන්න පුළුවන්ද නීතියේ විධානයේ ආධිපත්‍ය සරිත රටක් හදනවා කියනකොට වේදිකාව දිහා බලන්න. වැලිකඩ ඉන්න ඕන ගොඩක් කට්ටිය වේදිකාව. හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද සියල්ල කපහැරලා ඒවා යලි ආණ්ඩුවට පවර කරනවා. තරහක් නෙමෙයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආදාය මාර්ගයක් තියෙනවා. ඒගොල්ලගේ දරුවෝ ඉන්නවා, දරුවෝ සලකයි. දරුවෝ සලකන්නේ නැත්නම් ආදාය මාර්ගයක් නැත්නම් සමාජ ආරක්ෂණ අරමුදලෙන් දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. ඒක සාධාරණයි. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ
විශ්‍රාම වැටුපත් කප්පාදු කරන බවට අපි ඕගලන්ට සහතික දෙන එකක් කපනවා. නෑ රටේ නාස්ති නතර කරන්න. මේ රට තුල නැවත දූෂිත පවුල් පාලන හෝ දූෂිත රාජ්‍ය යන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී මේ රට වෙනස් කරන මේ රට අලුත් මාවතකට ගෙනියන ඓතිහාසික දේශපාලන තීන්දුවක් ගන්න ඕනි කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද මුළු රටම ඉල්ලා සිටින්නේ රට වෙනස් කරමු. ඒ බලාපොරොත්තු ඉටු කරන්න තවදුරටත් රාජපක්ෂ අයියල මල්ලිලට පවුලට බෑ. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා. අප දැන් සම්බන්ධ කරගන්නවා හිරැඳී සිටින අප නියෝජිත සම්පත් පතිරාජ. මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ජනාධිපතිවරණය සඳහා 80% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අනුමාන කරන බවයි මැතිවරණ කොමිසමේ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. මෙයත් ඉතිහාසයේ පැවති මැතිවරණවල වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා. ඒ වගේම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙවර මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට පැමිණෙන බවට සාක්ෂි ලැබී ඇති බවද මැතිවරණ කොමසාරිස් බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම බියගමදී පැවැත්ුණා. ඒ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරුවටත් මිතුමනි අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්නත් ඇවිල්ලා ඉන්නේ ඔය LTT කණ්ඩායමයි. ආගම්වාදී අන්තවාදී කට්ටියක් තමයි එකතු වෙලා තියෙන්නේ. එක පැත්තකින් පිල්ලියන් ඇවිල්ලා තියෙනවා, කරුණම්මාන් ඇවිල්ලා තියෙනවා, තව්හීද් ජමාත් එකේ ඒගොල්ලන් එකතු වෙලා තියෙනවා. ඉතින් මෙවැනි අන්තවාද කණ්ඩායමක් එතුමා ළඟත් එක දැන් ආපහු එකතු වෙලා ඉන්නවා මිතුමනි. රටේ අනාගතය ගැන තමුන්නාස්ලා පොඩ්ඩක් කල්පනා කරන්න. මෙවැනි තත්වයකටද අපි ආපහු රට ගෙනියන්නේ? ජාතීන් අතර ભેද කෝලහාල කරගෙන අපිට මේ රට දියුණු කරන්න බෑ. විසිවල දිනාම එකමුතුව තමයි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රට දියුණු කරන්න අවශ්‍ය. ඒතකොට තමයි අපිට රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්නේ. දේශපාලන ගණිතයට අනුව තම අපේක්ෂකයා දිනවීමේ වැඩපිළිවෙලක් එක්සත් ජාතික පෙරමුණ සතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බේරුවල ජනාධිපති මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බේරුවල ජනාධිපති මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ සඳහා බේරුවල ආසනෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකින් කීප දෙනෙකුද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වුණා. මම තමුන්නාසලට කියනවා දානුබෝධ අපසකින් තමුන්නාසල ප්‍රවෘත්ති බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වැඩිය ප්‍රමාණයක් දැන් අපිට කතා කරනවා. ඒ වගේම ආසන සංවිධායකවරු 60කට වැඩි ප්‍රමාණයක් දැනට අපිට කතා කරලා තිබෙනවා අපිට එකතු වෙන්න. ඒ වගේම LPG ඡන්ද ප්‍රතිපලය. LPG ඡන්ද ප්‍රතිපලයේ පොත් වෘත්ති උන 56යි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියුණ 13ක් එක්කව කළ තමයි ඒගොල්ලෝ කියන්නේ 169යි. දේශපාලන ගණිතය හදන්නේ අංක ගණිතයෙන්වත් බීජ ගණිතයෙන්වත් නෙවෙයි. ඒ ගණිතය අපි තව දවස් 3ක් යනකොට අපි පෙන්නන්නම්. ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවක් වැලිකඩවත්තේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් ඡන්දයක් නම් හම්බෙන්නේ නැහැ කියන එක හිතේ තියාගන්න. ඒකට හොඳම උදාහරණ මේකට මුල් අත්තිවාරම දැම්මේ පොහොට්ටුවේ මංගල රැලිය අනුරාධපුරයේදී මතක තියාගන්න. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කවදාකවත් නායකවරු ගියාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අභිමානවත් පක්ෂයක්. සමස්ත ලංකා වාසී ශ්‍රී ලංකා ජනතාව නිදහස් පක්ෂයේ ජනතාවගෙන් මං ඉල්ලනවා අපි ඔබලා රැක ගැනීම සඳහා ඉදිරි වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ වැඩපිළිවෙලට අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඔබට ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්න ඕනේ නම් ඕනෑම නායකයෙක් ප්‍රශ්න කරන්න පුළුවන් අවකාශයක් නිර්මාණය කරගන්න ඕනේ නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මිලිටරිවාදී හමුදාමය පාලනයක් සහිත තත්ත්වයක් නිර්මාණය වුණාම ඔබට මට කට අරින්න වෙන්නේ බත් කන්න විතරයි. ඒකත් අහලා බලලා තමයි මම බත් ටිකක් කාලා කටවහ ගන්නද කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වයන් තුළදී අපිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි නායකත්වයක් ලැබුණු අවස්ථාවේදී මේ සියල්ල විසිරුවා හැරලා අපි එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරනවා.
තිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරුණා. මැදිරිගිරිය දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් ඉදිකළ මහල් හතකින් සමන්විත නිවාස සංකීර්ණය විවෘත කෙරුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 30කින් සමන්විත එම ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් 1,783ක්. මැදිරිගිරිය අබගස්වැව ඉදිකළ නව ගොවිජන සේවා මධ්‍යස්ථානයේද ජනතා අයිතියට පත් කෙරුණා. කලාපයේ ගොවිපවුල් 5,498කට සේවා සැලසෙන මෙම මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් 1,165ක්. මේ අතර ලංකාපුර මහාවිද්‍යාලයේ රුපියල් 1,67ක වියදමෙන් ඉදිකළ නව පුස්තකාල ගොඩනැගිලද සිසු අයිතියට පත් කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ජයන්තිපුර යාය 13 සමගි සුබසාධක සමිතියේ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ඉදිකිරීම නිම කරමින් එයද ජනතා අයිතියට පත් කෙරුණේ මීට සමගාමීවයි. සිංහ උදාගම විදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල පූජා කිරීමද සිදුවුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවන් කඩිනමින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මේ අතර ශ්‍රී ලංකා දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම සහ ඒ සඳහා විශේෂිත වැටුප් ව්‍යූහයක් හඳුන්වා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ගුරු සේවය හා විදුහල්පති සේවය සංවෘත සේවාවන් බවට පත් කිරීම හා සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය මීට පෙර ලැබී තිබුණා. එහෙත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් අතුරු යෝජනාවක් ලෙස එය රාජ්‍යංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වූ විශේෂ කොමිෂන් සභාවට යොමු කර අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වුණා. රාජ්‍යංශයේ රැකියා හා පුහුණු අවස්ථා පිළිබඳ තොරතුරු ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය හරහා පළ කිරීම තුළින් විරැකියාව අවම කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව රජයේ ගැසට් පත්‍රයේ මගින් නිවේදනය කරන රැකියා අවස්ථා ඇතුළු පුහුණු අවස්ථා ආදී සියලු තොරතුරු ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය හරහා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ජනාධිපති අරමුදල විගණකාධිපති විසින් විගණනය කර සකස් කළ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. බදු අභියාචනා කොමිෂන් සභාවට පත් කරන සමාජික සංඛ්‍යාව ඉහළ නැන්වීම ඇතුළු තවත් ප්‍රතිපාදන ඉහළ නැන්විය හැකි පරිදි එම පනත සංශෝධනය කරනවා. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට බැරකරන මුද්දර ගාස්තු ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ වැරදීමකින් ගෙවා ඇතිවිට එම මුදල් ආපසු ගෙවිය හැකි පරිදි මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත සහ පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති හිමි වුණා. කැසිනෝ හැර අනිකුත් සූදු ව්‍යාපාර සඳහා වසරකට ගෙවන ගාස්තු වැඩි කරමින් කෙටුම්පත් කළ ඔට්ටු හා සූදුබදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. වනජීවී භාරය වසා දැමෙනවා. පරිසර හා වනජීවී සංරක්ෂණයට අදාළ කිසිදු ක්‍රියාකාරකමක නොයෙදීම ඊට හේතුවයි. එය වසා දැමීමෙන් පසු සියලු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙනවා. සේවෙන් ඉවත්වීමට කැමති කාර්ය මණ්ඩලයට වන්දි හා පාරිතෝෂික මුදල් ගෙවීමටත් අකමැති අය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැති හිමි වුණා. යාපනයට ගඟක් වෙනුවෙන් නව ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා. වඩමාරච්චි කලපුවට මායිම්ව පිහිටි ලිංවල ලවණතාව අවම කිරීම සහ මිරිදිය ප්‍රමාණය වැඩි කිරීම ආදිය මේ යටතේ සිදු කෙරෙනවා. මෙම ව්‍යාපෘතියද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. www.itnnews.lk